අවසරයි රහතුන් වහන්ස දැන් අපි මේ අනන්ත සසර පටන් කරපු වැඩදි වලට කමාව ගන්නවනේ එතකොට ඒ ගද්දී දැන් ඒ පුද්ගලයන් අපි දන්නෙත් නෑ සමහර අයව දැකලත් නෑ එහෙමනේ එතකොට අපි ඒ කමාව ගන්නේ අපේ හිත හිතින්ද නැත්නම් මේ විශ්වාසය දැන් මෙහෙමයි කමා කර ගැනීම අනබිමුකව කරන්න පුළුවන් තේරුණාද අභිමුඛ වෙන්න ඕනේ නැහැ මේ කමා කරගත්තාම තමාගේ හිතයි පිරිසිදු වෙන්නේ තේරුණාද ඉතින් ඒක නිසා කායේන වාචා චිත්තේන පමාදේන මායාකට සිතින් කයෙන් වචනෙන් මාතින් ප්‍රමාදයෙන් කරානම් වැඩ ඒකට කමා කරගන්න ඕනේ ඒකට කාගාවටත් යන්න ඕනේ නැහැ තමන්ට පුළුවන්කම තියෙනවා මම අතින් දැන හෝ නොදැන මගේ සිතින් කයෙන් වරදෙන් කාට හෝ වරද පාපයක් අවඩයක් අසාධාරණයක් සිදු වීනම් ඒ සියලු වරදට පාපයට මම කමා කරගනිමි කමා කරගනිමි කමා කරගනිමි මට කමාව ලැබේවා කමාව ලැබේවා කමාව ලැබේවා තමන්ගේ හිත පිරිසිදු වෙනවා කුසලස්ස උපසම්පදා වෙනවා තව ප්‍රශ්නයක් තියෙනවා රිහතුන් වහන්ස දැන් අපි ඉස්කෝලේදී සයන්ස් වලට ඉගෙන ගන්නවා යම් කිසි වස්තුවකින් පාටකින් ඒ වගේ දේවල් වලින් කිරණ නිපද වෙනවා කියලා ඔව් ඒක තියෙනවා ඒකට එතකොට ඒක මේ විශ්ව ශක්තියට බලපානවද ඒ කිරණ කිරණ ශක්තිය ඒ ද්‍රව්‍ය වලින් වස්තු වලින් දැන් ජල බිඳුවකටත් ඉරේලිය වැටුනහම කිරණයක් නිකුත් වෙනවා ඒ කිරණ ශක්තිය කාටවත් බලපෑමක් නැහැ. නමුත් සත්වයින් තුලින් සවිඥානික අය තුලින් මනුෂ්‍ය 100%ම සවිඥානිකයි. දෙවියෝ භූතයෝ පිරේතයෝ තිරිසන් සත්තු සවිඥානිකයි. ඒ අය තුලින් පිට වෙන කිරණ ශක්තිය විශ්ව ශක්තියට දෙපැත්තකට බලපානවා. යහපත් පැත්තටත් යනවා අයහපත් පැත්තට. සුදු කිරණ යහපත් අර කළු කිරණ අයහපත්. විෂ කිරණ අයහපත්. එතකොට අපි අඳින ඇඳුම් වල පාට එහෙම බලපන්නේ පාට උඟා දුරට බලපනවා ඒකනේ අර උපාසක අය සුදු අඳින්නේ ඔයා කළු අඳින්නේ ඉතින් ඒක නිසා මේ කළු අඳිනකොටම අමුතු කිරණ ශක්තියක් එක එකපාරට අර භූතයෝ පෙරේතයෝ වහ වැටෙනවා එකපාරට තව ප්‍රශ්නයක් තියෙනවා අරියතුන් වහන්සේ දැන් අපිට මොකක් හරි දහම් කරුණක් දැනගන්න අහන්න ඕන වුණාම ඒකට ඉවසILLක් නැතුව මට දැම්ම මහන්න ඕන කියලා එකක් හිතුණා. ඒ වුණාට පොඩ්ඩක් ඉවසලා තමන්ගේ වාරේ එනකන් ඉන්න ඕන. ඒක හොඳ නැති දෙයක්ද? නැති. ඉවසීම විමසීම හොඳම හොඳ ගතියක්. සෝවත්. අවසරයි.